සුන්දරයි අහිංසකයි මන් තාම ඔබට එයින් කීවේ භාගයයි. ඉතින් මේ ආදරය රැකියාවෙන් රැකියාවට, ඒ කියන්නේ තමන් කරන වෘත්තිය අනුව ආදරය කියන දේ වෙනස් වෙනවා. ඔය දන්නවද ඒක? ආහා දන්නේ නේද? ඒ කියන්නේ කොහොමද? එක්සැම්පල් තමයි දැනගන්න ඉස්සලා ආදරය කරන්න. ඔය ආදරය නෙමෙයි කරන්නේ වංචාව. බලහත්කාරයෙන් ආදරය ලබා ගන්න හදනවා. එහෙම ලැබෙන්නේ නැහැ. කොහොමද මොන් දන්නේ හැණි? අපි දැකලා තියෙනවානේ. ආදරේ ඉල්ලීල යන කැත. ඒව ගන්න බෑ නම් ගියේ විදියට. ඒව ලැබෙන්න ඕනේ. ආදරේ කෙනෙක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔයා ඉල්ලුවොත් නේ දෙන්නේ. ඔව් දැන් අපි නිකන් හිතමු ගෝවි මහත්මයෙක්. නා දැන් මේක ඔයා මේක ගන්න උදාහරණයකට. ඔලයිට් ඔගේ. දැන් ගෝවි මහත්මයෙක් වුණාම කොහොමද එයාගේ ආදරේ එයාගේ ආදරවන්තියට ප්‍රකාශ කරන්නේ? නග මම ඔබට කැමතියි ආ. යල මහතෙක් වගා කරනවා වගේ උඹ ආදරේ බලා ගන්නම්කෝ. එන්නකො නගු. දෙන්න අපි සෝමෙට එහෙම හොඳ උදාහරණ මේ ට්‍රයි කරන්න පුළුවන්. නංගි ඔයා හරියට මට කවදාවත් කව කරන්න බැරි ටාගට් එකක් වගේ පැටියෝ. ලෝය කෙනෙක්, නීතිඥයෙක්. මට නඩුවක් වෙන්න නංගියා. මං ඔයාව ඉඩම් නඩුවක් වගේ අදිනවා ජීවිත කාලෙටම. ස්වාමීනි, මා ඔබේ නඩුව වෙන්නෙමි. දැකට ඔබ දොස්තර. දොස්තර කෙනෙක් වුණාම කොහොමද යාගේ ආදරේ රැකියාව අනුව වෙනස් වෙන්නේ ප්‍රකාශ කරන ආකාරය? මගේ හදවත නැමති ස්පිරිතාලේ ඔයා ඇවිත් ඇඩ්මිට් වෙන නම් ගියා. මම්මක බලන් ඉන්නවා. මේ බෙහෙත් ටිකක් බොන්නකො. අයියෝ අයියා. අනේ සෝරි 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 සර් සර්. මම අපිව නිකන් මේ මුරුන් ගත්තේ තියන්න නෙපා නංගි. අපිව නිකන් ගස්තරණක් ගන්න දන්න නෙපා නංගි. අර වඳුරේ ඉන්නේ රිලෝඩ් එක වගේ බොඩි ගාඩ්ස්ලා. උගණක් ගන්න. අනේ පව් ඒගොල්ලෝ දිහාමට හැක් කරලා බලන්න හොබුට ආරා මේ දවස් ටිකේ වලන්න ඕන දැන් කියලා. ඔව්. කටිය මාතක තරහ වෙලාද දාන්නේ දමන් ඉන්නේ යාළු කිර ගන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් එකක් අරගෙන ගිහිල්ලා කටිය බලන්න යනවා. පැනපැනේ. පැනපැනේ. අක්කක පැනපැනේ. ඉස්කත් කන්න. ඉතින් මේ ඊළඟට චන්ඩියෙක් කොහොමද ආදරය ප්‍රකාශ කරන්නේ? ඔව් මට ඒක නම් ආසයි. ඔයා හොයන්නේ චන්ඩියෝ නේද? මොන්ඩික ගහ යන්න වෙන්නේ. කියන්නකෝ මට ඒගොල්ලෝ දැන් කියලාද දන්නේ? මම දැනගෙන නැද්ද දන්නේ නෑ කියන්නේ. ඒකද චා එහෙම ඒගොල්ලෝ ඇවිල්ලා මට ආදරේ ප්‍රකාශ කරලා ඔයා දන්නේ නෑ. මෙන්න මෙහෙමයි ඒගොල්ලෝ කරන්නේ. කොහොමද? තනිකම රජ කරපු මගේ ඉතට අපදිලා නිදස් කරේ උඹයි කෙල්ලේ. ඔය පන්සලෙන් යන්නේ. ඕන වෙලාවක එන්න ඕන කොල්ලෙක්ගේ කේස් එකක් තියෙනවා නම් කියන්න ෂට් ඩවුන් කරනවා නම් දවසයි දෙකයි ෂට් ඩවුන් කරනවා. ඉතින් හිම කිව්වනි කිනේ. ඔයාව ෂට් ඩවුන් කරනවා. ෂට් ඩවුන් කරලා වැඩේ ක්ලෝස් කරනවා කියලා තියෙන්නේ. මේ වැඩේ තීරුම් අරගෙන නැති. තියෙන ප්‍රශ්නේ. යා ඒකත් එහෙමද?